උත්සව සමයේ පරිපෝෂණයට දුසුදුසු ආහාර අලෙවිකල වෙළඳුන් 1021කට එරෙහිව නඩු පැවරීමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2500කින් යුක්ත කණ්ඩායමක් දිවයිනපුරා ක්‍රියාත්මක කළ වැටලීම් වලින් අනතුරුව එම වෙළඳුන්ට නඩු පැවරූ බවයි. මේ අතර කොළඹ කොටුව 4 සහ 5 වන හරස් වීදියේ තුක බිරිඳ සැල් අද පරීක්ෂාවට ලක් කෙරුණා. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා ඇතුළු කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ කණ්ඩායම් එම පරීක්ෂාවට එක්ව සිටියා. මෙහිදී නුසුදුසු ආහාර විකිණීම සහ සන්තකයේ තබා ගැනීම නිවැරදි ලෙස ගබඩා නොකිරීම යටතේ වෙළඳ සැල් 10කට නඩු පවරා තිබෙනවා. ඉකුත් 13වෙනිදා සිට මේ දක්වා සිදු කළ පරීක්ෂා කිරීම්වලදී ටොග වෙළඳ සැල් 18කට පමණ නඩු පවරා තිබෙනවා. මේ ආකාරයෙන් ආහාර සම්බන්ධ විවිධ වැටලීම් සිදු කිරීමට පාදක වන ආහාර ඇතුළු භාණ්ඩවල ප්‍රමිතිය හා තත්ත්වය සම්බන්ධ ආයතනයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ජනතාවට ගුණාත්මක භාණ්ඩයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සතු වගකීම අවස්ථා ගණනාවකදී පැහැරහැර ඇතැයි විකිණකාධිපතිවරයාගේ වාර්තාවකින් හෙළිවෙනවා. විකිණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තම වගකීම පිළිබඳව සැලකිලිමත් වේතු බවයි. මේ බව සඳහන් වන්නේ 2018 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ කාර්ය සාධනය පිළිබඳ වාර්තාවේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය භාණ්ඩ හඳුනා ගැනීම සඳහා සුදුසු හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ එක් නිර්දේශයක්. විගණකාධිපතිවරයා මෙම නිර්දේශ ඉදිරිපත් කරන්නේ 2017 වසරේ දෙසැම්බර් 31 දිනෙන් බලපත්‍ර අවලංගු සකස් කළ ධාන්‍යමය ආහාර නිෂ්පාදනයක SLS බලපත්‍රය අලුත් කිරීමට අදාළ සිද්ධියක් ඇතුළු සිද්ධීන් කිහිපයක් මුල් කරගනිමි. අදාළ ආහාරය 2018 වසරේ ජූලි 15 වන දින සිදු කර ඇති නියදි පරීක්ෂාවෙන් අසමත් වී තිබෙනවා. නිෂ්පාදනය සඳහා නැවත බලපත්‍රයේ දීර්ඝ නොකරන බව දැනුම් දී තිබුණේද බලපත්‍රය අවලංගු දින සිට මාස 11ක් ප්‍රමාද වී 2018 වසරේ නොවැම්බර් මාසයේ බවද විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන්. අදාළ නිෂ්පාදනය කල් ඉකුත්වීම පිළිබඳ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැනුවත් කර නැහැ. ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකයේ පිළිබඳ පවතින පාරිභෝගික විශ්වාසය රැකගැනීමට ආයතනය කටයුතු කළ යුතු බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ මෙවන් පසුබිමකයි. අදාළ නිෂ්පාදනවල බලපත්‍රය අවලංගු කිරීමේ ලිපියට ප්‍රතිචාර ලෙස අදාළ නිෂ්පාදන ආයතනය ඉල්ලා ඇත්තේ මුද්‍රණය කළ SLS ලාංඡනය සහිත ඇසුරුම් විශාල තොග පවතින බැවින් ඒවා භාවිත කිරීමට මාස 3ක කාලයක් ලබා ඇතැයි. අදාළ නිෂ්පාදනවල බලපත්‍රය අවලංගු කළ දින සිට 2019 මැයි මාසයේ දක්වා මාස 17ක කාලය තුළ SLS ලාංඡනය සහිතව ඒවා අලෙවි කරන්නේ දැයි පරීක්ෂාවක් කර නැහැ. එමෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ 2019 මැයි මාස වන විටත් SLS ලාංඡනය ව්‍යාජ ලෙස භාවිත කරමින් අදාළ නිෂ්පාදන අලෙවි කරන බවට භෞතිකව නිරීක්ෂණය වූ බවයි. මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ පාරිභෝගිකයාට ගුණාත්මක තත්වයෙන් යුත් නිෂ්පාදනයක් ලබා දීමට ප්‍රමිති ආයතනය සතු සමාජ වගකීම පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි. තවත් අවස්ථාවක ප්‍රමිති සහතිකය අනිවාර්ය වන පළතුරු බීම නිෂ්පාදනය සඳහා ලබා දී තිබූ බලපත්‍රය 2017 වසරේ අප්‍රේල් 25 වන දින වසරක කාලයකට පමණක් වලංගුව තිබූ බලපත්‍රය අලුත් කර ගැනීමට අදාළ ක්‍රියාකර නොතිබූ බවද නිරීක්ෂණය වී තිබෙනවා. ආහාරවල විෂ අපද්‍රව්‍ය අඩංගු දැයි පරීක්ෂා කිරීම සඳහා පද්ධතියක් ස්ථාපිත කිරීමට මිලියන 24ක් වටිනා උපකරණ තුනක් 2017 වසරේ නොවැම්බර් 12 වන දින මිලදීගෙන ඇතත් 2019 මැයි වන විටත් මෙම උපකරණ භාවිතව පැවතුණු බවද විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන වාර්තා සාකච්ඡාවට ගැනන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට ප්‍රමිති ආයතනය අවසන් වරට කැඳවා තිබෙන්නේ 2013 12 වන මාසයේ 5 වනදායි.